සුබ දවසක් අම්මයි බබයි වීඩියෝ නාලිකාවට ඔබ වෙත ඉතා මාදරෙන් පිළිගන්නවා. ඔබේ සුබය දිව්‍ය ගැන නිරන්තරම කතා බහ කරන අපි අද කතා කරමු ගැබ් ගැනීමක් වළක්වාගත හැකි හදිසියේ උපත් පාලන ක්‍රම පිළිබඳව. අනපේක්ෂිත ලිංගික සංසර්ගයකට පසුව දරු පිළිසිඳ ගැනීමක් ඇතිවීම වළක්වා ගැනීමට භාවිතා කරන නවීන උපත් පාලන ක්‍රම කීපයක් පිළිබඳව අපි අද කතා කරමු. මොනවද මේ හදිසියේ උපත් පාලන ක්‍රම කියන්නේ? හදිසියේ උපත් පාලන ක්‍රම කියන්නේ ලිංගික එක්වීමකට පසුව භාවිතා කළ හැකි උපත් පාලන ක්‍රමවලට. ඇත්තටම ඇයි මේ ක්‍රම අවශ්‍ය වෙන්නේ? හදිසි අනාරක්ෂිත ලිංගික සංසර්ගයකට පසුව එවැගේම කොණ්ඩමේ පිපිරීම උපත් පාලන පෙති ලබා ගැනීමට අමතක වීම වැනි භාවිතා කළ උපත් පාලන ක්‍රමය සාර්ථක වූ අවස්ථාවල අපිට මේ හදිසි උපත් පාලන ක්‍රම භාවිතා කරන්න පුළුවන්. කොහොම වුණත් මෙම උපත් පාලන ක්‍රම එදිනෙදා භාවිතා නොකළ යුතු වෙනවා. මෙලෙස හදිසි උපත් පාලනය ආකාර දෙකකට සිදු කළ හැකි වෙනවා. එනම් ඊස්ට්‍රජන් හෝමෝනය අඩංගු පෙති භාවිතය. එවැගේම අන්තර්ගර්භාෂිත උපකරණයේ හෙවත් ලූපය භාවිතය. මෙහිදී ඔබ අනාරක්ෂිත ලිංගික එක්වීමකින් පසු ගැබ් ගැනීම වැළැක්වීමට ඊස්ට්‍රජන් හෝමෝනය අඩංගු පෙති භාවිතයට යොමු වෙනවා නම් ලිවෙනොජෙස්ට්‍රෝල් මිලිග්‍රෑම් 15ක් පෙත්තා අනාරක්ෂිත ලිංගික එක්වීමෙන් පැය 72ක් ඇතුළත ගත යුතු වෙනවා. නැතිනම් ඔබ සාමාන්‍ය පරිදි භාවිතා කරන ගිරින පෙති 4ක් අනාරක්ෂිත ලිංගික එක්වීමෙන් පැය 72ක් ඇතුළත ගත යුතු වෙනවා. එහිදී පළමු පෙති 4ගෙන පැය 12කට පසු තවත් පෙති 4ක් ගත යුතු වෙනවා. මෙම පෙති අනාරක්ෂිත ලිංගික එක්වීමෙන් පැය 120ක් ඇතුළත ගැනීමේ හැකියාව පවතිනවා. නමුත් සාර්ථකභාවය බොහෝ සේ අඩු වෙන්නට පුළුවන්. මෙමගින් බොහෝ විට ඩිම්බ මෝචනයේ වැළැක්වීම සිද්ධ වෙනවා. ඒ වගේම පවතින ගර්භණීභාවයක් නම් එයට හානි සිදු නොකිරීමත් විශේෂත්වයක්. ඕනෑම කාන්තාවකට මෙම ක්‍රමය භාවිතා කිරීමේ හැකියාව පවතිනවා. මෙහිදී සාර්ථකභාවයට ප්‍රධාන වශයෙන්ම අනාරක්ෂිත ලිංගික එක්වීම සහ පෙති ගැනීම අතර පවතින කාලය රඳා පවතිනවා. සාමාන්‍යයෙන් ආර්ථව චක්‍රයේ දෙවන හා තුන්වන සතිය තුලදී අනාරක්ෂිතව ලිංගික එක්වීමෙන් ඇතිවිය හැකි ගැබ් ගැනීම් 98%ක්ම වැළැක්වීම මෙමගින් සිද්ධ වෙනවා. කිරිදෙන මවකට වුවද මෙම උපත් පාලන ක්‍රම භාවිතා කළ හැකිවීම ප්‍රධාන වාසියක් වෙනවා. සංසර්ගයේ අතරතුර රබර් කොප්පුව කැඩී ගිය විට ස්ත්‍රී දූෂණයක් සිදු වුණු අවස්ථාවක ලූපය ගර්භාෂයෙන් පිටතට පැමිණ තිබූ අවස්ථාවක වගේම ඕනෑම අනාරක්ෂිත ලිංගික එක්වීමකදී මෙම හදිසි උපත් පාලන ක්‍රම භාවිතා කිරීමෙන් ගැබ් ගැනීම් වළක්වා ගන්න පුළුවන්. වමනය, හිස රදය, පියයුරු වේදනාව, අක්‍රමවත් යෝනි මාර්ගික රුධිර ගලනය මෙම උපත් පාලන ක්‍රමවල සුලභව දැකිය හැකි අතුරු ආබාධ ලෙස හඳුන්වන්නට පුළුවන්. කොහොම වුණත් ලෙවනොජෙස්ට්‍රෝල් ගැනීමෙන් අතුරු ආබාධාවම වෙනවා. සමහර අවස්ථාවල කැරකිල්ල, වමනය ආදී සංකූලතා මද වශයෙන් ඇති වෙන්න පුළුවන්. එවැගේම මද රුධිර වහනයක් සිදු වෙන්නටත් පුළුවන්. පෙතිගෙන පැය දෙකක් ඇතුළත වමනේ ගියොත් නම් නැවත වරක් පෙති ලබා ගත යුතු වෙනවා. කොහොම නමුත් පසු සංවාස ප්‍රතිසංවිරෝධන ක්‍රම මගින් ගබ්සා වීමක් සිදු වෙන්නේ නම් නැහැ. ඒ වගේම හදිසි උපත් පාලන ක්‍රමයක් විදියට අපිට අන්තර්ගර්භාෂිත උපකරණයේ හෙවත් ලූපය භාවිතා කරන්න පුළුවන්. මෙය අනාරක්ෂිත ලිංගික එක්වීමෙන් පැය 120ක් ඇතුළත තැන්පත් කළ යුතු වෙනවා. මේ ක්‍රමය ඊස්ට්‍රජන් අඩංගු පෙති භාවිතයට වඩා සාර්ථකයි. ඔබ කැමති නම් මෙම ක්‍රමය දීර්ඝකාලීනව වුවත් භාවිතා කරන්නට පුළුවන්. ඉතින් මෙන්න මේ ක්‍රම අනුගමනය කළොත් අනාරක්ෂිත ලිංගික ඇසුරකින් පසු ඇතිවන අනවශ්‍ය ගැබ් ගැනීම් වළක්වා ගන්න ඔබට පුළුවන් වේවි.